අයිබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය 3 පාඩම සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේදී 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියන පන්තිවල තියෙන පෙළ පොත් ආශ්‍රයෙන් තමයි විභාගයට ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකේම පෙළ පොත්වලට ඔබේ අවධානය යොමු කළ යුතුයි. එහෙමනම් 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂයට අදාළ 3 පාඩම බුදුකුරුදම් පුරා දිවිමග ගනිමු සපුරා. බුදුකුරුදම් පුරා දිවිමග ගනිමු සපුරා. බුදුකුරුදම් බුද්ධකාරක ධර්ම පාරමිතා ධර්ම. පාරමිතාවලටම බුදුකුරුදම් බුද්ධකාරක ධර්ම කියන නම පාවිච්චි වෙනවා. බුදුකුරුදම් බුද්ධකාරක ධර්ම එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණයේ කරලා දිවිමග ගනිමු සපුරා ජීවිත මාර්ගයේ ජීවිතය සම්පූර්ණ කරගනිමු කියන ප්‍රකාශය තමයි ඒ තුළ අන්තර්ගත වෙන්නේ. ඉතින් අපි පොඩි අවධානයක් යොමු කරලා බලමු. මේ සියලු පාඩම් සකස් කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අපේ මොන නාලිකාව තුලින්ද කියලා. ඉතින් මේ විදිහට ඔබට නරඹන්නට පුළුවන් අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල නාලිකාව පිරිවෙන කියලා ටයිප් කරලා පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා අපේ නාලිකාව නරඹන්නට පුළුවන්. විභාග සඳහා උදව් ලබා දීම උපකාර කිරීම අපගේ නාලිකාවේ අනමුර බවට පත් වෙනවා. මේක තමයි අපගේ ලෝගෝ එක. මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා සිංහලෙන් ටයිප් කරලා එහෙම නැත්නම් පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ඉංග්‍රීසියෙන් ටයිප් කරලත් අපේ නාලිකාවට ඇතුළත් වෙන්න ඔබට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් අපි පාඩමට අවධානය යොමු කරමු. පාඩමේ තියෙන විදිහටම ඔබේ පෙළ පොත අතට අරගන්න. පෙළ පොත අතට අරගෙන අවශ්‍ය විශේෂ කරුණු සටහන් කරගනිමින් කෙටි සටහනක් සකස් කරගනිමින් අපි ඉදිරියට ගමන් කරමු. එසේනම් පළවෙනියටම සඳහන් වෙනවා ඔබගේ පෙළ පොතේ මෙන්න මේ විදිහට පාර යනු පරතරයි, ගංගා මහා සමුද්‍රාදීෙහි පරතරයි, නිවන සසරේ පරතරයි, එබැවින් එයටද පාරයයි කියනු ලැබේ. නිවනට පමුණුවන පිළිවෙත් පාරමිතා නම්බේ. පරම යන්නෙන් උත්තම යන අර්ථයේද ලැබේ. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් යන අර්ථයෙන්ද පාරමිතා යයි කිව හැකිය. ඒවා කුසල කර්ම ගණයට වැටේ. එබඳු පාරමිතා 10 එම දස වැදෑරුම් පාරමිතාවලට බුද්ධකාරක ධර්ම යයි කියනු ලැබේ. එම දස පාරමිතා නම් වශයෙන් පහත දැක්වේ. ඉතින් අපිට විස්තරයක් කියනවා මේ පාඩමේදී. ඒ විස්තරය තමයි පාර යනු පරතරයි. පාර කියන වචනේ තේරුම පරතර කියන එක, එතර කියන අදහස. ඉතින් ගංගා, මහා සමුද්‍ර ඒ වගේ කෙලවරක් තියෙනවා. මේ කෙලවරට තමයි කිව්වේ පාර කියන වචනේ පාවිච්චි කරන්නේ. නිවන සසරෙහි පරතරයි. එහෙනම් සංසාරෙත් කෙලවරක් තියෙන්නට ඕන. සංසාරෙත් කෙලවරක් තියෙනවා. ඒ තමයි නිර්වාණය. එබැවින් එයටද පාරයයි කියනු ලැබේ. නිර්වාණය සංසාරයේ කෙලවර නිසා නිවනටත් පාර කියන වචනය පාවිච්චි කරනවා. එහෙනම් හොඳින් බලන්න, පාර කියන වචනය අවස්ථා දෙකකදී පාවිච්චි වෙනවා. පරතර කියන එක තමයි කිය අදහස. නිවනට පාර කියන වචනය පාවිච්චි කරනවා. ඒ වගේම සමුද්‍ර, ගංගා මේ ආදී දේවල් වල පරතර, කෙලවර පාර යන නාමයෙන් හඳුන්වනවා. නිවන පාර යනුවෙන් හඳුන්වන්න හේතුව නිවන සංසාරයේ
කෙලවර නිසා. නිවනට පමුණුවන පිළිවෙත් පාරමිතා නම් වේ. එහෙනම් නිවනට පමුණුවන නිවන තුලින් සංසාරයේ කෙලවර කරන තැනට අරගෙන යන නිසා පාරමිතා කියලා කියනවා. නිවනට පමුණුවන පිළිවෙත් තමයි පාරමිතා කියන්නේ. පාරමිතා යනු මොනවාද කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුරු දෙන්නට පුළුවන්. පාරමිතා කියන්නේ නිවනට පමුණුවන පිළිවෙත් කියලා. පරම යන්නෙන් උත්තම යනාර්ථයේද ලැබේ. පරම කියන අර්ථය පාර කියන වචනේ අපි කතා කළා. ඊට පස්සේ තවත් වචනයක් තියෙනවා පරම කියලා. මේ පරම කියන වචනේ අර්ථය තමයි උත්තම, එහෙම නැත්නම් උතුම් කියන අදහස. උත්තම උතුම් කියන අර්ථයෙන් පරම කියන වචනේ අරගෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරණු ලබන උතුම් පිළිවෙත් යන අර්ථයෙන්ද පාරමිතා යයි කිව හැකිය. සංසාරයෙන් කෙලවර කරවන උතුම් වූ ගුණධර්ම නිසා පාරමිතා කියන එක පාරමිතා යනුවෙන් හඳුන්වනවා. පාරමිතා යනුවෙන් හඳුන්වනවා. ඊට අමතරව මෙතනත් විශේෂයි, ඔබ හොඳින් මතක තබා ගන්න, බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත්. බෝසත් බෝධිසත්වයන් ප්‍රාර්ථනා කරන, බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් තමයි පාරමිතා කියන්නේ. පාරමිතා කියන මේ සංකල්පය සඳහා පාරමිතා කියන සංකල්පයට පාරමිතා කියලා නම යොදන්නේ ඇයි කියලයි මෙතනදී සාකච්ඡා වෙන්නේ. ආකාර කිහිපයකට අපි කිව්වා. එකක් තමයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් කියන අර්ථයෙන් පාරමිතා කියලා කියනවා. පරම කියන අර්ථය අරගෙන. ඒ වගේම නිවනට පමුණුවන, සංසාරයෙන් එතර කරවන කියන අර්ථයෙනුත් පාරමිතා කියලා කියනවා. ඒවා කුසල කර්ම ගණයට වැටේ. පාරමිතා ගැනෙන්නේ කුසල කර්ම ගණයට. එබඳු පාරමිතා 10කි. පාරමිතා තියෙනවා 10ක්. එම දස වැදෑරුම් පාරමිතාවලට බුද්ධකාරක ධර්මයයි කියනු ලැබේ. බුද්ධකාරක ධර්ම කියලත් කියනවා. බුදුකුරුදම් කියලා අපි මුලින්ම සඳහන් කළා. අපි දැක්කා බුදුකුරුදම් කියලා තමයි පාඩමේ තියෙන්නේ. බුදුකුරුදම් කියලා, බුදුකුරුදම් පුරා බුද්ධකාරක ධර්ම කියන එකේ අදහස තමයි ඒ තියෙන්නේ. බුද්ධකාරක ධර්ම කියලත් පාරමිතාවලට කියනවා. එම දස පාරමිතා නම් වශයෙන් පහත දැක්වේ. නම් වශයෙන් පහතින් දාලා තියෙනවා. පහතින් අපිට බලා ගන්න පුළුවන් පාරමිතා 10. දාන පාරමිතාව, දාන පාරමිතා, සීල පාරමිතාව, සීල පාරමිතා, නෛෂ්ක්‍රම පාරමිතා, මේ විදිහට පාරමිතා 10 අපිට දැක ගන්න පුළුවන්. දාන පාරමිතාව, දාන පාරමිතා, සීල පාරමිතාව, සීල පාරමිතා, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතා, ප්‍රඥා පාරමිතාව, පඤ්ඤා පාරමිතා, වීර්‍ය පාරමිතාව, විරිය පාරමිතා, ක්ෂාන්ති පාරමිතාව, කන්ති පාරමිතා, සත්‍ය පාරමිතාව, සච්ච පාරමිතා, අදිෂ්ඨාන පාරමිතාව, අදිඨාන පාරමිතා, මෛත්‍රී පාරමිතාව, මෙත්තා පාරමිතා, උපේක්ඛා පාරමිතාව, උපේක්ඛා පාරමිතා. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ක්ෂාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්‍ය, ක්ෂාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා, ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි විභාගයේදී දස පාරමිතාම නම් වශයෙන් කියන්න පුරුදු වෙලා තියෙන්න ඕන. නම් වශයෙන් අපිට දස පාරමිතාම කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඒවා අපි කටපාඩම් කරගත යුතුයි. පාරමිතා 10. පාරමිතා 10 පාඩම් කරගන්න ලේසි ක්‍රම කිහිපයක් මම කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම ඔබට පාඩමෙන් දීලා තියෙනවා පාරමිතා 10 අන්තර්ගත වෙන ලස්සන ගාථා ධර්මයක්. ලස්සන ගාථා ධර්මයක් දීලා තියෙනවා. මේ තියෙන්නේ ගාථා ධර්මේ. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමා.
කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස කියන ගාථාව. මෙත්තු පෙක්ඛාති මේ දස කියන ගාථාව දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස කියන ගාථාව. දානං දානේද, සීලං සීල, නෙක්කම්මං නෙක්කම්ම, පඤ්ඤා විරිය, මෙතන තියෙනවා පාරමිතා පහක්. ඒ නිසා තමයි කිව්වේ පංචමං කියලා. දානේ සීලේ නෙක්කම්ම පඤ්ඤා විරිය කියන පාරමිතා පහයි. කන්ති සච්ච මදිට්ඨානං, කන්ති සච්චං අදිට්ඨානං සච්චන්, සච්චන් කියන එක සච්චං අදිට්ඨානං සච්ච මදිට්ඨානං කියලා හැදෙනවා. මේකට නැවත වතාවක් හල් මයන්නේ ආදේශ වෙනවා. හල් මයන්න ආදේශ වෙලා හල් මයන්න සහ අයන්න එකතු වෙලා මදිට්ඨාන කියලා වචනේ නැවතත් හැදෙනවා. එතකොට කන්ති එක පාරමිතාවක්, අදිට්ඨාන එක පාරමිතාවක්, සච්ච එක පාරමිතාව, සච්ච අදිට්ඨාන, මෙත්තා උපෙක්කා, මෙත්තුපෙක්කා, මෙත්තුපෙක්කා කියලා තමයි ගාථාව තියෙන. මෙත්තුපෙක්කාති මේ දස, මෙත්තා ඊට පස්සේ උපෙක්කා, මෙත්තා උපෙක්කා. මෙතන තියෙන හල්තයන්න සහ ආයන්න කියන අකුරු දෙකින් ආයන්න ඉවත් වෙලා මෙතන ඉතිරි වෙන හල්තයන්න උයන්නත් එක්ක එකතු වුනාම තු අකුර හැදෙනවා. මෙත්තු පෙක්කා කියලා ඊට පස්සේ තමයි හැදෙන්නේ. එතකොට මේ දස, මේ 10යි. දානේ සීලය නෙක්කම්ම පඤ්ඤා විරිය කන්ති සච්ච අදිට්ඨාන මෙත්තා උපෙක්කා. ඒ විදිහට මතක තියාගත්තම හරි. දානේ සීලය නයිස් ක්‍රම්‍ය ඒ විදිහට පාඩම් කරනවට වඩා ඔබට ලේසි නෙක්කම්ම කියන වචනේ පාවිච්චි කරන එක. පඤ්ඤා විරිය කන්ති සච්ච අදිෂ්ඨාන අදිට්ඨාන මෙත්තා උපෙක්කා කියලා 10 පාඩම් කරගන්න ලේසි. මෙන්න මේ විදිහට අකුරු කිහිපයකින් ඔබට මතක තබා ගන්නටත් පුළුවන්. දාසීනේ පාවි කාස ආමේ උ. මේක කීප වතාවක් කොටස් වලට බෙදලා කියනකොට ඔබට මතක තියාගන්න පුළුවන්. පාරමිතා 10ම මේ විදිහට මතක තියාගන්නවට වඩා ඔබට ලේසි පාරමිතා 10 නම් වශයෙන් මතක තබා ගන්නට නම් දාසී නේ පවි කාස ආ මේ උ. දාසී නේ පවි කාස ආ මේ උ. මේකෙන් හැබැයි කියන්නේ මොනවද කියලා. දාන පාරමිතාව, සී සීල පාරමිතාව, නේ නෙක්කම්ම පාරමිතාව, පා පඤ්ඤා පාරමිතාව, වි විරිය පාරමිතාව, කා කන්ති පාරමිතාව, සා සච්ච පාරමිතාව, ආ අදිට්ඨාන පාරමිතාව, මේ මෙත්තා පාරමිතාව, උ උපෙක්ඛා පාරමිතාව කියලා ඔබට කියන්න පුළුවන් වෙන්නට ඕන. එහෙමනම් අපි කීප වතාවක් මේ දාන සීල ආදී පාරමිතා සඳහන් වෙන ගාථාව කියවමු. මතක තබා ගන්නට. දානං සීලං ච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කහන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස. දානං සීලං ච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කහන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස. දානං සීලං ච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස. දානං සීලං ච නික්ඛම්මං
පඤ්ඤාවිරියේන පංචමං කන්තේ සච්ච මදිත්තානං මෙත්තුපෙක්ඛාති මේ දස. ඊළඟට පාඩමේ මෙන්න මේ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ තමයි පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නෙක් ඒවා කරුණු පහකින් සම්පූර්ණ කරයි කියලා දක්වලා, අත්හැරීම කියන එක යටතේ කරුණු තුනකුත්, ජීවිතයට එක්කිරීම වශයෙන් කරුණු දෙකකුත් විදිහට කරුණු පහක් දක්වලා තියෙනවා. පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නෙක් ඒවා කරුණු පහකින් සම්පූර්ණ කළ යුතුයි. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේදී. පාරමිතා සම්පූර්ණ කරන්නෙකු විසින් සම්පූර්ණ කළ යුතු කරුණු පහ මොනවාද? ඒ කරුණු පහ අතරින් අත්හැරීමට සම්බන්ධ වෙන කරුණු තුන මොනවාද? ජීවිතයට එක්කිරීම වශයෙන් ඇති කරගත යුතු කරුණු දෙක මොනවාද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ නිසා පාරමිතා අනිවාර්යයෙන්ම බෞද්ධයන් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ පාරමිතා සම්පූර්ණ කරගෙන නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා අපි මේ පාරමිතා සම්පූර්ණ කර ගැනීම සම්බන්ධව දැනගත යුතු සියලු කාරණාවන් හොඳින් අවබෝධ කරගත යුතුයි, පැහැදිලි කරගත යුතුයි. ඒ නිසා අපි බලමු මේ කරුණු ඉගෙන ගන්නට, මේ දේවල් අපේ ජීවිතය වලට එකතු කරගන්නටත් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නේ ඒවා කරුණු පහකින් සම්පූර්ණ කරයි. පාරමිතා ගැන කියද්දී තිබුණු පාලි පාඨයක්, අටකතා පාඨයක් මේ විදිහට මම දක්වන්නට අදහස් කළා. තණ්හා මාන දිට්ඨීහි අනුපහතා කරුණෝපාය කෝසල්ල පටිග්ගහිතා දානාදයෝ ගුණපාරමියෝ. පාරමිතා කියන්නේ මොනවද කියලා අටකතාවක සඳහන් වෙන පාඨයක් තමයි මේ තියෙන්නේ. තණ්හා මාන දිට්ඨීහි, තණ්හාවත් මානයත් දිට්ඨියත්, තණ්හා මාන දිට්ඨි කියන තුන අනුපහතා නැති කරලා, අනුපහතා කියන්නේ සම්පූර්ණ වශයෙන් නැති කරලා, කරුණෝපාය කෝසල්ල කරුණාව සහ උපාය කෞසල්‍ය පටිග්ගහිතා ආරෝපණය කරගත් සහිත වූ දානාදයෝ දානය මුල් කරගත්ත ගුණ පාරමියෝ ගුණධර්ම පාරමිතා බවට පත්වෙනවා. තණ්හාව මාන දිට්ටි කියන මේ තුන නැති කරලා කරුණාව සහ උපාය කෞසල්‍ය කියන දෙකෙන් යුක්ත වෙච්ච දාන ආදී ගුණයන් සම්පූර්ණ කිරීම පාරමිතා යනුවෙන් හඳුන්වන බව තමයි ඒකෙන් කියන්නේ. එහෙනම් ඒකේ තියෙන කරුණු ටික තමයි මෙතනදී තණ්හා මාන මිත්‍යා දෘෂ්ටි කියලා දැක්වේ. එහෙනම් අනිවාර්යයෙන්ම අනුපහත අත්හැරීම අත්හැරිය යුතුයි. තණ්හාවෙන් තොරව දාන සීලාදී ගුණධර්ම පිරිය යුතුයි. තණ්හාවෙන් තොරවිය යුතුයි. දාන මාන ආදී දෙද්දි දානය සම්පූර්ණ කරද්දී, දාන පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරද්දී තණ්හාවෙන් තොරවිය යුතුයි. මානයෙන් තොරව එම ගුණධර්ම පිරිය යුතුයි. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව එම ගුණධර්ම පිරිය යුතුයි. තණ්හා මාන දිට්ඨීහි අනුපහත, තණ්හාව දුරු කළ යුතුයි, මානය දුරු කළ යුතුයි, මිත්‍යා දෘෂ්ටියෙන් තොරවිය යුතුයි. එහෙනම් ඒ තුනම අත්හැරිය යුතු දේවල්. ඊට පස්සේ කියනවා ජීවිතයට එක් කරගත යුතුයි. දානාදී ගුණයන් සම්පූර්ණ කරද්දී මෙන්න මේ ගුණ දෙක ඇති කරගත යුතුයි. කරුණෝපාය කෝසල්ල, කරුණෝපාය කෝසල්ය, කෝසල්ල කරුණාව සහ උපාය කෞසල්‍ය කියන එක. කරුණාවෙන් යුක්තව දාන සීලාදී ගුණධර්ම පිරීම, උපාය කෞසල්‍ය ඥානයෙන් යුක්තව එම ගුණධර්ම පිරීම. එහෙනම් ඔය කියන පහ පාරමිතා සම්පූර්ණ කරන්නෙකු විසින් ඇති කරගත යුතු ගුණධර්ම පහ. අත්හැරීම පදනම් කරගත්ත ගුණධර්ම පහ තණ්හාවෙන් මානයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරවීම, ඊට අමතරව ජීවිතයට එක් කරගත යුතු කරුණු දෙක විදිහට කරුණාවෙන් යුක්ත වීම, ඒ වගේම උපාය කෞසල්‍යෙන් යුක්ත වීම. යම්කිසි දෙයක් දානයක් දෙනවා නම් ඒ දානයේ දිය යුත්තේ කොහොමද? සීලේ රකින්නවා නම් සීලේ රකිය යුත්තේ කොහොමද? ඒ සීලේ රැකීම සඳහා කොහොමද කටයුතු කළ යුත්තේ කියන හැකියාව තමයි උපාය කෞසල්‍ය කියලා මෙතනදී සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැවතත් බලන්න, ඒ කරුණු සියල්ලක්ම අන්තර්ගත වෙන පාඨයක් තමයි මේ
පාටය තන්හා මාන දිට්ටීහි අනුපහතා කරුණුපාය කෝසල්ල පටිග්ගහිතා දානාදයෝ ගුණ පාරමියෝ. මේකෙ තියෙනවා පාරමිතා කියන්නේ මොනවද කියන එක පිළිබඳ අදහසකුත් තියෙනවා. ඒවගේම දුරුකළ යුතු අත්හැරිය යුතු කරුණු තුන තන්හා මාන දිට්ටි කියන තුනත් මෙතන තියෙනවා. අනුපහතා කියලා ඇතන දක්වලා තියෙනවා. කරුණෝපාය කෝසල්ල පටිග්ගහිතා යුක්ත විය යුතුයි කියන කරුණු දෙකක් තියෙනවා. කරුණු කරුණාව සහ උපාය කෞසල්‍ය කියන දෙක යුක්ත විය යුතු කරුණු දෙක විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඉහත දැක්වෙන අයුරින් දස පාරමිතා තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් ප්‍රඥාවෙන් යුතුව පූර්ණේ කිරීමෙන් බුද්ධත්වය අවබෝධ කරගත හැකි වේ. ඉහත දක්වපු තොරතුරු වලට අනුව අපිට තේරෙනවා ඉහත දැක්වෙන අයුරින් දස පාරමිතා තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව පූර්ණේ කිරීමෙන් බුද්ධත්වය අවබෝධ කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ඒ සඳහන් කරපු ගුණධර්ම දෙක සහ එවැගේම දුරුකල යුතු තණ්හාව මානෙ සහ මිත්‍යා දෘෂ්ටි කියන තුන දුරුකල යුතුම වෙනවා. එහෙම නැත්නම් පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. පාරමිතා ධර්ම පූර්ණේ කරන පාරමිතාවන් නිවන් අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා නම් අනිවාර්යයෙන්ම පුද්ගලයා විසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතුයි. අවබෝධ කර ගැනීමට අදාළ පිළිවෙත අනුව එය සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ මේ නිර්වාණය අවබෝධ කරගන්නා වූ අවස්ථාවන් අනුව ඒ අවස්ථා තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි මේ අපි දක්වන්නට යෙදුණු කොටස හොඳින් බලන්න. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් පත්වෙන අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි සම්බුද්ධත්වයට පත්වෙන්නට පුළුවන්, පසේ බුද්ධත්වයට පත්වෙන්නට පුළුවන්, අරහන්ත බුද්ධ කියන තත්වයට පත්වෙන්නට පුළුවන්. තුන්තරා බෝධිය විදිහටත් මේක හඳුන්වලා තියෙනවා. එහෙනම් පාරමිතා ධර්ම පූර්ණය කිරීම තුළින් පත්වන්නා වූ තුන්තරා බෝධිය අවස්ථාවන් තුන, උසස්ම අවස්ථාවන් තුන මොනවද කියලා ඇහුවොත් සම්මා සම්බුද්ධ, පච්චේක සම්බුද්ධ, අරහන්ත බුද්ධ කියන අවස්ථාවන් තුන කියලා දක්වන්න පුළුවන්කම තියෙනට ඕන. මේ තුන්තරා බෝධියයි, මේකට කියනවා තුන්තරා බෝධිය කියලා. මේ එක් එක් බෝධියකින් නිවන් අවබෝධ කරන බෝසත්වරු පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පිළිවෙලක් තිබේ. මෙය තුන්තරා බෝධියයි. මේ එක් එක් බෝධියකින් නිවන් අවබෝධ කරන බෝධිසත්වවරු පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පිළිවෙලක් තිබේ. බෝධිසත්වවරු වෙනයි. බුද්ධත්වය සඳහා පෙරම්පුරණ බෝධිසත්වවරු, පසේ බුද්ධත්වය සඳහා පෙරම්පුරණ බෝධිසත්වවරු සහ අරහන්ත භාවය සඳහා, රහත් භාවය සඳහා පෙරම්පුරණ බෝසත්වරු කියන විදිහට වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුනේම ඉන්න අය පෙරම්පුරණ ආකාරයන් අනුව මේ පාරමිතා පූර්ණීකරණ එක, පාරමිතා සම්පූර්ණකරණ එක වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වීම පිළිබඳව ඊළඟට ඔබේ පාඩමේ මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. ඒක අපි තව ටිකක් පැහැදිලිව හඳුනා ගැනීම සඳහා මෙන්න මේ විදිහට වෙන් කරලා හඳුනා ගනිමු. පාරමිතා සම්පූර්ණේ කිරීමේදී පාරමී, උපපාරමී සහ පරමත්ත පාරමී කියලා යනුවෙන් එක් එක් පාරමිතාවක් තුන් වැදෑරුම් වීමෙන් දස පාරමිතාව 30 වැදෑරුම් වෙති. එක පාරමිතාවක් ආකාර තුනක් වෙනවා. දාන පාරමිතාව අපි උදාහරණයක් අරගෙන ඊට පස්සේ කතා කරනවා. එක පාරමිතාවකට දානය ගත්තොත් දානේ කියන එකට කොටස් තුනක් තියෙනවා. සීලය ගත්තොත් සීලයට කොටස් තුනක් තියෙනවා. සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී කියලා. දාන පාරමිතාව ගත්තොත් දාන පාරමී, දාන උපපාරමී සහ දාන පරමත්ත පාරමී කියලා තුනක් තියෙනවා. ඒ විදිහට පාරමිතා 10යි. ඒ 10 ආකාර තුනකට, හැම පාරමිතාවක්ම ආකාර තුනකට වෙන් වුණාට පස්සේ තමයි මේ විදිහට 30 වැදෑරුම්
වෙන්නේ. පාරමිතාවෝ දස පාරමිතාවන් තිස් වැදෑරුම් වෙන්නේ හැම පාරමිතාවක්ම ආකාර තුනකට වෙන්වීමත් එක්ක. දාන ආදී පාරමිතාවන් සියල්ලක්ම වර්ගීකරණය වෙන විශේෂ වර්ගීකරණයක් තියෙනවා. ඒ තමයි දාන පාරමී, පාරමී උපපාරමී සහ පරමත්ත පාරමී කියන්නේ. උදාහරණයක් විදිහට දාන පාරමිතාව ත්‍රිවිධාකාර වෙන ආකාරයේ මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් විදිහට දාන පාරමිතාව ආකාර තුනක් වෙන විදිහට. දාන පාරමී බුදු බව පතා සියලු වස්තු දන් දීම. දාන උපපාරමී බුදු බව පතා ශරීර අවයව දන් දීම. දාන පරමත්ත පාරමී. එහෙනම් මේ තියෙන්නේ ආකාර තුන. ඒ ආකාර තුනට අනුව දක්වද්දී අපිට පුළුවන් දාන පාරමී. දාන පාරමී කියන එක, ඊට පස්සේ දාන උපපාරමී. මොකද්ද දාන උපපාරමී කියන්නේ කියලා අපිට අවධානය යොමු කරන්නට වෙනවා. ඊට පස්සේ දාන පරමත්ත පාරමී අවසාන කොටස. අපි කිව්වේ කොටස් තුනක් තියෙන බව. එහෙනම් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී. එහෙම නැත්නම් මෙතනට එන්න පුළුවන් සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. එහෙම සීල පාරමිතාව, දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, නෙක්ඛම්ම පාරමී, නෙක්ඛම්ම උපපාරමී, නෙක්ඛම්ම පරමත්ත පාරමී. ඒ විදිහට වර්ග වෙන්න පුළුවන්. එතකොට දාන පාරමිතාව බුදු බව පතා සියලු වස්තු දන් දීම, බුදු බව පතා ශරීර අවයව දන් දීම, බුදු බව පතා ජීවිතය දන් දීම. එහෙනම් කොහොමද මේක සීල පාරමිතාවේදී සාකච්ඡා වෙන්නේ? බුදු බව පතා සියලු වස්තු තමන්ගේ ජීවිතයම කැප කරමින් කටයුතු කිරීම, තමන්ගේ ජීවිතයම කැප කරමින් කටයුතු කිරීම, බුදු බව පතා ශරීර අවයව විනාශ වෙද්දී පවා සීලය ආරක්ෂා කිරීම, බුදු බව පතා ජීවිතයම විනාශ වුවත් සීලය නොබිඳ සිටීම. ඒ විදිහට උපපාරමී, පාරමී උපපාරමී, පරමත්ත පාරමී කියන කොටස් තුන සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අනුව සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී උපපාරමී පරමත්ත පාරමී යන තුන් ආකාරයෙන්ම දස පාරමී වැඩිය යුතුය. මේ අනුව සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා, සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා විශේෂයි. විශේෂ වෙන්නේ මොකක් නිසාද? උන්වහන්සේලා අනිවාර්යයෙන්ම දාන ආදී පාරමිතා සියල්ලක්ම ආකාර තුනටම සම්පූර්ණ කළ යුතුයි. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමිතාවන් සියල්ලක්ම පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාර තුනටම තිස් ආකාරයටම සම්පූර්ණ කළ යුතුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට විතරයි එය විශේෂ වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, බුද්ධත්වයේ අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේලා දානේ ආදී පාරමිතාවන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාර තුනටම සම්පූර්ණ කළ යුතුයි. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පුරන්නේ පාරමී, උපපාරමී යන පිළිවෙත්ය. එහෙනම් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා සම්පූර්ණ කරන්නේ දෙකයි. ඒ තමයි පාරමී, උපපාරමී. එතකොට පාරමිතා 10 පාරමී, උපපාරමී කියන ආකාර දෙකකට සම්පූර්ණ කරනකොට පාරමිතා 20 වැදෑරුම් වෙනවා. එවිට පාරමිතා 20 වැදෑරුම් වේ. පසේ බුද්ධත්වයේ අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේලා ආකාර 20කට පාරමිතා සම්පූර්ණ කිරීම සිදු කළ යුතු වෙනවා. ඊළඟට අරහත් ඵලය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී නම් මූලික ගුණධර්ම 10 සම්පූර්ණ කරති. පාරමිතා 10 අපි ඉස්සෙල්ලා කතා කරපු ඒක පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් වර්ගීකරණය කරමින් පූර්ණේ කරන්නේ නැහැ. අරහන්ත බෝධිය අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේලා
රහත්භාවයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා දාන ආදී පාරමිතා 10 සම්පූර්ණ කිරීම පමණයි සිද්ධ කරන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා ආකාර 30කට පාරමිතා සම්පූර්ණ කළ යුතුයි. පසේ බුද්ධත්වයේ අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේලා ආකාර 20කට පාරමී සහ උපපාරමී කියන කොටස් දෙක විදිහට සම්පූර්ණ කළ යුතුයි. පාරමිතා 20ක් මහා රහත් භාවයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමිතා 10 සම්පූර්ණ කළ යුතු වෙනවා. අපි බලමු ඊළඟට අපේ පාඩමේ මොනවද තියෙන තොරතුරු කියලා. ගෞතම නමින් බුද්ධත්වයට පත් අපමහා බෝසතාණෝ සියලු පාරමිතා පූර්ණය කළේ තමන් සසර දුකින් එතරව ලෝවැසියන්ද එතර කරවීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම උන්වහන්සේ තුළ වර්ධනය වූ ප්‍රඥාව හා කරුණාව උත්තරීතරය. සසර දුක් නැති කිරීමෙන් නිවන් පසක් කර ගැනීමට පමණක් නොව මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටද පාරමිතාවන්ගෙන් ලැබෙන ආදර්ශය අප සැමට ප්‍රයෝජනවත් වේ. ඒ විදිහේ දීර්ඝ විස්තරයක් තියෙනවා. අපි බලමු ඒ දීර්ඝ විස්තර අපිට වැදගත් වෙන විදිහට, පාඩමට වැදගත් වෙන විදිහට, විභාගවලදී ප්‍රශ්න නිර්මාණය වීම සඳහා කොහොමද ඒ පාඩම්වල විස්තර අපිට අවධානය යොමු කරන්නට පුළුවන් කියලා. ගෞතම නමින් බුද්ධත්වයට පත් අපමහා බෝසතාණෝ සියලු පාරමිතා පූර්ණය කළේ තමන් සසර දුකින් එතරව ලෝ වැසියන්ද එතර කරවීමේ අපේක්ෂාවෙනි. ගෞතම කියන බෝධිසත්වයන් වහන්සේ සියලුම පාරමිතා සම්පූර්ණ කළා. සම්පූර්ණ කළේ සියලු පාරමිතා පූර්ණය කළේ තමන් සසර දුකින් එතරව ලෝවැසියන්ුත් ලෝකවාසීනුත් සසර දුකින් එතර කරවීමේ අරමුණේ. ඒ නිසාම උන්වහන්සේ තුළ වර්ධනය වූ ප්‍රඥාව හා කරුණා උත්තරීතරේ. ඒ නිසා උන්වහන්සේ තුළ ඇති වුණා කරුණු දෙකක්. ඒ තමයි උත්තරීතර කරුණු දෙකක්, කරුණාව සහ ප්‍රඥාව. කරුණෝපාය කෝසල්ල පටිග්ගහිත. කරුණාව සහ උපාය කෞසල්‍ය තමයි පාරමිතා සම්පූර්ණ කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පාරමිතා 10 ආකාර 30කට අනු සම්පූර්ණ කිරීම නිසා ජීවිතයට කරුණාවත් ජීවිතයට උපාය කෞසල්‍යයත් කියන මේ දෙකම ඉතාමත් හොඳින් ප්‍රගුණ කරගත්ත ශාස්ත්‍රවරයෙක් බවට පත් වෙලා හිටියා. ඒ නිසා උන්වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ ප්‍රඥාව උත්තරීතර කරුණාවක් ප්‍රඥාවක් වුණා. සසර දුක් නැති කිරීමෙන් නිවන් පසක් කර ගැනීමට පමණක් නොව මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටද පාරමිතාවන්ගෙන් ලැබෙන ආදර්ශය අප සැමට ප්‍රයෝජනවත් වේ. සසර දුක් නැති කර ගැනීම සඳහා පමණක් නෙවෙයි පාරමිතා තුළ උගන්වන පරමාදර්ශී වූ ඉගැන්වීම අපි හැම දෙනාටම මේ ලෝක වශයෙන් ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහාත් හේතුවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ නිපුණතා පාදක අධ්‍යාපනයක් විදිහට. අනිවාර්යයෙන්ම දැනුම ආකල්ප කුසලතා. ඔළුව, එවැගේම හදවත, අත කියන අවස්ථා තුනම නිර්මාණය වී යුතුයි. ඔළුව සංකල්පමේ වශයෙන් අපි යහපත් වූ සංකල්පවලින් යුක්ත දරුවන් බවට පත් වෙන්නට ඕන. එවැගේම හොඳ හදවතක් තියෙන අය බවට පත් වෙන්නට ඕන. ඒ ඉගෙන ගන්නා දේවල් එදිනෙදා ජීවිතයේදී පරිහරණයට අරගනිමින් අපේ ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා ඒවා පාවිච්චි කළ යුතුයි. ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර නිර්මාණය වීමේදීත් දැනුම ආකල්ප කුසලතා කියන අවස්ථා තුනම අනුව තමයි ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පාරමිතා පිළිබඳ විස්තර දැනගන්නවා වගේම පාරමිතා පිළිබඳ ඉගෙනගත යුතු සියලු කරුණු අපේ ජීවිතයට අදාළ කරගන්නටත් අප විසින් කටයුතු කළ යුතුයි. ඊළඟට අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ දාන පාරමිතාව ගැන. දාන පාරමිතාව ගැන ඉගෙන ගන්නට යන්නේ අපි වීඩියෝ පාඩම් කිහිපයක් බලන්නටත් අදහස් කරනවා ඉදිරියට. එහෙනම් අපි දැනට මේ ටික සාකච්ඡා කරගෙන යමු. මෙන්න මේ විදිහට තමයි පොතේ සඳහන් වෙලා තියෙන්නේ.
තියෙන්නේ පෙළපොත. පෙළපොතේ දාන පාරමිතාව කියලා මේ විදිහට සඳහන් වෙනවා දීර්ඝ විස්තරයක්. ඒ විස්තරය තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නට කොටස් වශයෙන් වෙන් කරලා අරගෙන තියෙන්නේ. අපි බලමු මේ කොටසේ මොනවද කියන්නේ කියලා. තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අත්හැර අපේක්ෂාවකින් තොරව දීම දානයයි. මෙතනදී කියනවා දානය කියන්නේ මොකක්ද කියලා. දානය කියන්නේ මොකක්ද කියලා කියනවා ඒ තමයි තමන් සතු දෙයක් පූජාවක් වශයෙන් හෝ පූජා කරලා හෝ එහෙම නැත්නම් අනුග්‍රහය පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් යමක් දීමේදී අපිට ඒ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. පූජා බුද්ධියෙන් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නත් පුළුවන්. අත්හැර තම අයිතිය අත්හැර අනුපහතයි කියන්නේ අතහැරලා කියන එක. ඒ පිළිබඳව ආසාවක් ඇල්මක් නැතිව දෙන එක. අපේක්ෂාවකින් තොරව දීම දානයයි. අපේක්ෂාවකින් තොරව නම් දෙන්නේ අනුග්‍රහයක් විදිහට හෝ පූජාවක් විදිහට. එතනදී තියෙන්නට ඕන තමන්ගේ අයිති අත්හැරලා අපේක්ෂාවෙන් තොර භාවය කියන එක අනිවාර්යෙන් වැදගත්. අයිති අත්හැර තමයි අයිති අත්හැරීම එක ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි අපේක්ෂාවකින් තොරව දීම. අපේක්ෂාවකින් තොරව දිය යුතුයි, තමන්ගේ අයිතිය අත්හැර දිය යුතුයි. තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්මවලින් යුක්තායට පරිත්‍යාග කිරීම පූජා බුද්ධියෙන් දෙන දානයයි. තමන්ට වඩා උසස් ගුණධර්මවලින් යුක්තායට දෙන දානයට කියනවා පූජා බුද්ධියෙන් දෙන දානය කියලා. පූජාවක් විදිහට තමයි ඒ පරිත්‍යාගය සිදු කරන්නේ පූජාවක් විදිහට. ඉතින් තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම පූජා බුද්ධියෙන් දෙන දානය කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානයයි. එතකොට මෙතනදී කියනවා පූජා බුද්ධියෙන් දෙන දානය සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය මොකක්ද කියලා. එක විදිහකට අපිට දානයක් දෙන්න පුළුවන් තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කරන්නට පුළුවන්. ඒක පූජා බුද්ධියෙන් දෙන දානය කෙනෙකුගේ අසරණකම ගැන හිතලා ඔහුට උපකාරයක් විදිහට කරුණාවෙන් අනුකම්පාවෙන් යම් කිසි දෙයක් පරිත්‍යාග කිරීම තවත් දානයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. දානේ පාරමිතාවක් වීමට නම් තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් එය සිදු කළ යුතුයි. දාන පාරමිතාවක් වෙන්නට මෙන්න මේ කියන විදිහට දානේ දිය යුතුයි. දානේ පාරමිතාවක් වීමට නම් අනිවාර්යයෙන්ම තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වෙන්නට ඕන. තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් දුර්විය යුතුයි. තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්විය යුතුයි. එතකොට තමයි දානේ පාරමිතාවක් වෙන්නේ. දාන වස්තුව කෙරෙහි ලෝභය මදකුදු ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් දුරුකොට දිය යුතුය. දානය දෙනකොට වස්තුව කෙරෙහි ටිකක්වත් පුංචි ආසාවක්වත් පුංචි ඇල්මක්වත් තබා ගත යුතු නැහැ. එහෙම තබාගෙන දෙනවා නම් ඒක දානයක් දාන පාරමිතාවක් වෙන්නේ නැහැ. දන් දෙන්න අනෙක් අයට වඩා කැපී පෙනීමේ අදහස් ඇතිව හෝ තම වත්පොහොසත්කම පෙන්වීම සඳහා හෝ දීමේදී එම දානයට මානය පදනම්ව ඇත. යම් කිසි කෙනෙක් දානයක් දෙනවා. අපිට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් ඉතාමත් දානේ දෙන්න කැමති කෙනෙක් නිරන්තරයෙන්ම දානේ දෙන අතර නිරන්තරයෙන්ම තමන්ගේ වත්පොහොසත්කම් පෙන්වීම සඳහා ඔහු විසින් කටයුතු කරනු ලබනවා. එම දානය තුළ අන්තර්ගත වෙන්නේ කුමන අකුසල ධර්මයේද කියලා අපින් අහන්න පුළුවන්.
තමන්ගේ වත් පොහොසත්කම් පෙන්වීම සඳහා කවුරු හරි දානයක් දෙනවන දානය දෙද්දි තමන්ගේ වත් පොහොසත්කම් පෙන්වීම සඳහා අවධානය යොමු කරනවන එතන තියෙන්නේ මානය. මානය පදනම් වෙලා තියෙනවා. මානය පදනම් වෙලා තියෙනවනං ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. පාරමිතාවක් වෙන්නට නම් අනිවාර්යෙන්ම මානයෙන් තොරවිය යුතුයි. එසේම දිව්‍ය ලෝක මනුස්ස ලෝක සම්පත් ලබා ගැනීමේ ආසාව පෙරදරි කරගෙන දීමෙන් තෘෂ්ණාව වැඩි දියුණු වේ. දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ හෝ සම්පත් ලබා ගැනීමේ ආසාව පෙරදරි කරගෙන යම් කිසි කෙනෙක් දානෙ දෙනවා නම් තෘෂ්ණාව වැඩි දියුණු වෙනවා. තණ්හාව එතනදී මුලින් ක්‍රියාත්මක වෙනවා. භාවනාදී අනෙක් ගුණධම් නොසලකා හැර දානෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි ය ජන අදහස මත දන් දීම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සිදු කරන්නකි. එහෙනම් භාවනා ආදී අනෙක් ගුණධම් සලකන්නේ නැතිව දානෙන් පමණක් විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් එතනදීත් මිත්‍යා දෘෂ්ටික අදහසක් වෙනවා. දානෙන් පමණක් විමුක්තිය ලද හැකි භාවනා ආදී කුසල කර්ම නොකළ යුතුයි, කුසල කර්ම සිදු කිරීමට අවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා නම් එතන තියෙන්නේ මානය. එහෙනම් මානයත් මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. මානයත් ඒ වගේම තෘෂ්ණාවත් මිත්‍යා දෘෂ්ටියත් කියන ගුණධර්ම නොවන අකුසල ධර්ම සියල්ලක්ම දුරු කළ යුතුයි පාරමී ධර්මයක් බවට පත්වීමට නම්. දන් දීමේදී අයහපත් සිතුවිලි වලින් තොරව මෛත්‍රී සිතුවිලි ඇති කරගත යුතුය. අයහපත් සිතුවිලි වලින් තොරව මෛත්‍රී සහගත සිතුවිලි දානයක් දෙනකොට ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් ඒක දාන පාරමිතාවක් වෙන්නේ නැහැ. දානයෙන් හොඳ විපාක ඇති බව හා එයින් තමන්ට යහපතක් වෙන බව සිතා මෝහයෙන්ද ඈත් වී නුවණින් යුක්තව දන් දෙන විට අලෝභාදී කුසල සිතුවිලි වර්ධනය වේ. දානයෙන් හොඳ විපාක ඇති බව සහ එයින් තමන්ට යහපතක් වෙනවා කියලා කල්පනා කරලා ඒක අවබෝධ කරගෙන යම්කිසි කෙනෙක් දානෙ දෙනවා නම්, දානමානාදී කටයුතු කරනවා නම් ඒක මහත් වූ විශාල පින් ඒකරාශි කරගන්නට හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. දානේ පාරමිතාවක් වශයෙන් පූර්ණීය කරන උතුමෝජ දාන පාරමී වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීමෙන් වෙස්සන්තර ජාතකය, දාන පාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන් සිවි ජාතකය, දාන පරමත්ත පාරමී වශයෙන් තම ශරීරයේ දන් දීමෙන් සස ජාතකය යන ත්‍රිවිධාකාරයෙන් එම පාරමිතාව පූර්ණීය කරති. මෙතනදී අපි සඳහන් කරපු විදිහට දාන පාරමී විදිහට වෙස්සන්තර ජාතකය උදාහරණයක් විදිහට තියෙනවා. තමන් සතුව තියෙන භෞතික සියලු වස්තු දන් දීම වෙස්සන්තර ජාතකයේ තමයි උදාහරණේ. අපි මේක වෙන් කරගනිමු. ඔව්, වෙස්සන්තර ජාතකය තමන්ගේ සියලු වස්තු දන් දීම තමයි ඒකින් කියවෙන්නේ වෙස්සන්තර ජාතකේ. ඊළඟට තියෙනවා ශරීර අවයව දන් දීම සිවි ජාතකේ. සිවි ජාතකයෙන් කියන්නේ මොකක්ද කියලා, සිවි ජාතකයේ මොකක්ද කියලා අපි ඉදිරියට බලමු. ඊට පස්සේ දාන පරමත්ත පාරමී වශයෙන් තම ශරීරයේ දන් දීම, තමන්ගේ ශරීරයේ මුළු ශරීරයේම දන් දෙනවා සස පඬිතුමන්. ඒ සස පඬිතුමන් තමන්ගේ ශරීරයේම දන් දීම දෙන ආකාරය තමයි සස ජාතකයෙන් කියන්නේ. එහෙනම් වෙස්සන්තර ජාතකයේ, සිවි ජාතකයේ සහ සස ජාතකයේ කියන ජාතක කතා තුනම අපිට ගොඩක් වැදගත් වෙන ජාතක කතා තුනක් වෙනවා. එහෙනම් අපි බලමු. මේ පාඩමට අදාළව අපිට වීඩියෝ කිහිපයක් නරඹන්නට තියෙනවා. ඒ තමයි මේ ජාතක කතා සම්බන්ධව. ජාතක කතා සම්බන්ධ කරගෙන කුමරුන් සමගින්
මන්ත්‍රී දේවිය කැඳවාගෙන ලබාගත්ත සීය වීඩියෝ එකක් තමයි මේ විදිහට අපි නරඹන්නේ. භවයෙන් භවයට සසර පුරායින උත්තම පතිබා මේ එන්නේ වෙසන්තර රජතුමා, මන්ත්‍රී දේවිය, ඒ වගේම සාලිය ක්‍රිෂ්ණ ජිනා කියන දෙන්න. රජතුමා සතුව තිබුණු හැලියතා ඇතුළු රාජ භාණ්ඩාගාරය තිබුණු සියලූම දේ දීලා මේ වංකගිරියට යනගමං තමයි සිටින්නේ. වංකගිරියේ මිනිස්වාසයෙන් තොරයි වංකගිරියට ගිහිල්ලා මේ රජතුමා තමන් සතු තිබුණු අනිකුත් සියලු දේ, අනිකුත් සියලු දේ කිව්වම පළවෙනියටම මේ සාලිය ක්‍රිෂ්ණ ජිනා කියන පුතා සහ දියණියව ජූජක බමුණට දන් දෙනවා. ඊට පස්සේ තමන්ගේ මන්ත්‍රී දේවියත් දන් දෙනවා. ඒ විදිහට තමන්ගේ සියලුම දේ දන් දීම පිළිබඳව තමයි මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් මේ හාමුදුරුවන් වහන්සේ ඒ පිළිබඳව තමයි දේශනා කරන්නේ. අපිට ඒ කතාව සම්පූර්ණම බලන්නට අවස්ථාවක් නැහැ. අරු දෙදෙනාද සමග අවසානයේ වනගත වීමට මේ විදිහට වනාන්තරයට ගිහිල්ලා පළවැල නෙලාගෙන ඇවිල්ලා මේ දරුවන්ට දෙමින් තමන්ගේ මෑණියන් ආරක්ෂා කරගෙන සෞසිරි ලැබු කාලිංගු රට ජූජක නම් මහලු බමුණෙක් සෙනෙහේ පිට කැඳවාගෙන තරුණ බිරිඳක් වසනගෙට කල්ගත කළා රාගයේ පව කරන කොට පින්වතුනි කලිංගු රට ජීවත්වන ජූජක නම් මහලු බමුණා සිය තරුණ බැමිණියට ඇති අසීමිත ආදරය නිසාම වැඩකාරයෝ දැන් ඕනෑලු ඇයට දරු දෙදෙනාගෙන ගිය හොත් ගෙයට ඇය මට සලකන වා ඇත ජයට මෙසතුරු රාජු බලයි ජූජක බමුණ දිහා නෙත ගැටි සැනින් ඇතිවෙන පිළිකුලකි අහාන දැන අහසක් ගන මහපොලොවෙද කම්පිතවී දෙදෙරායන්නේ සුවාසු දහසක් යොදුන් ගැඹුරැති මහසාගරයද වෙවුලන්නේ සාදුනාද දෙන දහසක් දෙවීවරු මල්වැසි දිගටම වගුරන්නේ වෙසතුරු කුමරුන් මතු බුදුවන බව ලෝකෙට නොකියා පවසන්නේ
ඉතින් ඒ විදිහට වසන්තර රජතුමා තමන්ගේ දරුවන් දෙන්න ජූජක බමුණට දන් දෙනවා. ඉතින් වසන්තර ජාතකයෙන් ඒ පුවත තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඊළඟට දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන් සිවි ජාතකයේ තමන්ගේ ශරීරයේ අවයව දන් දීම ගැන තමයි මේ සිවි ජාතකයෙන් කියන්නේ. අපි බලමු සිවි ජාතකය. සිවි ජාතකයේ මොකක්ද කියලා ටිකක් අපි අවධානය යොමු කරලා බලමු. ලංකාවේ ප්‍රථම කවිබණ කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් ඉදිරිපත් කරන අපි අහලා බලමු. බෝධිසත්වයන් වහන්සේ තමගේ ඇස් දෙක දන් දෙන ආකාරය. හඬමින් පිරිස රාජු පාමුල වැඳ වැටුණා. දෙන්නට එපා ඇස් දෙක රාජුනේ වටිනා. නැවතත් වේද දුරුට කියන්න දෙමි තොපට. මෙය වේදනාවක් නොව මගේ බුදු බවට. එසඳෙහි පිහිතලය අරගෙන දකුණතට ඇස් දෙක ගලවලා දුන්නා අත උඩට. මේ යන සසර බව ඔලගුව කරපින්නා. බාවේදිත් උත්තම ගුණ පෙන්නා. බුදු බව පතාගෙන ඇස්. ඉතින් ඒ විදිහට සිවි ජාතකය තුළින් කියනවා සිවි මහරජතුමා විසින් තමන්ගේ ඇස් දෙක දන් දුන්නු ආකාරය පිළිබඳව. ඊට පස්සේ දාන පරමත්ත පාරමී. දාන පරමත්ත පාරමී කියන්නේ තම ශරීරයේ දන් දීම, තමන්ගේ ජීවිතයේම දන් දීම. ඒ පිළිබඳවත් අපිට පොඩි නිර්මාණයක් බලන්නට පුළුවන්.
ඔබට අපි මතක් කරනවා ජාතක කතා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි කියවන්නට කියලා සවුන් ලංකා ආයතනය මගින් ඉදිරිපත් කරන ලබන දහම් විරිඳු නිර්මාණ අතරට අදම පළමුවෙන්ම ඉදිරිපත් කරන්නට යන්නේ 550 ජාතක පොත් වහන්සේගේ සඳහන් සස ජාතකයේ නැමැති ආදර්ශමත් කතා පුවත මේ ලදින්නම් මටත් ආහාරක් සුරකින්නම් බඹසරේ ඉඳින් ආහාරේ මාහට පුද දෙයිද කවුරු ඔබ හැර ඉඳින් මේ මට ආහාරක් පුද දෙයිද කවුරු ඔබ හැර සතුට වුණා බෝ සත් තෙම කියයි බමුණු හට මෙසේ බමුණු වෙස්ගත් සක්‍ර දේවේන්ද්‍රය සස පණ්ඩිතයන් ළඟටත් ගියා ඒ සීලය ආරක්ෂා කරනවද බලන්න. ඉතින් මේ විදිහට අපිට දාන පාරමිතාව ගැන සාකච්ඡා කරන්නට පුළුවන්. නිර්වාණාවබෝධය අපේක්ෂා කරන උතුමෝ මෙම ගුණධර්මය ටිකෙන් ටික දියුණු කර ගනිති. මෙය සමාජගත ජීවිතයටද වැදගත්වෙන බැවින් අපද එම ගුණධර්මය පුරුදු පුහුණු කිරීමට ඉතා ප්‍රයෝජනවත්ය. නිර්වාණාවබෝධය අපේක්ෂා කරන උතුමන් වහන්සේලා ගුණධර්මයක් විදිහට මේක ටික ටික දියුණු කරනවා. ක්‍රමක්‍රමයෙන් මේ උතුම් වූ ගුණධර්මය සමාජගත ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා. ජීවත්වෙන්න අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපිටත් වැදගත් වේවි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීම. ඉතින් දාන පාරමිතා කියන මේ පාරමිතා